අපේ රටේ ජනතාවගේ ශක්තිය කොච්චරද්ද කියන එක. ජනතා පරමාධිපත්ය බලය කොච්චරද්ද කියනෙ අපි පහුගේ නම්වෙද දැක්. මේ ජනතතා ශක්තියත් එක්ක ජනාධපතිවරයා ඉවත් වෙන්න තීරණයක් දුන්න අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙන්න කැමැත්ත පලකර මේ වෙනකොට අමාත්‍ය මණඩලයේ ඉවත් වෙන්න තීරණය කරලාතියනවා තවමත් ජනාධිපතිවරයා යිඉවත් වෙලත් නෑ අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙලා න. ඕන් දින දීල පමණයි තියෙන්නේ. අපි එතනින් කතාව පටන්ගමු මේ කතාබහට අපි ආරාධනා කරා සර්වපාක්ෂික අරගලකරුව සංවිධහනයේ සභපති මංජුල සමරසේ කම මහතාට අයිබුවන් කෙල පිළි ගන්න අය. එවගේ සර්පාක්ෂිකාරගලකරුව සංවිධානයේ ජාතික සංවිධායක ශෂයෙන් ප්‍රියවික්‍ර මහතාට ඔබ දෙපල ආදරයෙන් පිළිගන්නවා වැඩසටහන සඳහා. ජනාධීපතිවරයා ඉවත් වෙලා නැහැතාම. දිනදීලයි තියෙන්නේ. මේක අවිනිශ්්‍යිතයි. මහරු කියනවා එකක අයින්වෙන්න එනැහැ එක ඩීල් එකක් කියලා. ඇත්තටම ඉවත්වීමක් සිද්ධ වෙන්නේ නැතිවේද මේ ඩීල් එකක් ද කෝමද ඒක දකින්නේ. හසිනි මෙහෙමයි මේ ජනාධිපතිවරයා ඉතිහාසේ ඉඳලම්ම පිදන්න විදිහටම වෙන්නකොට ගැසට් එක සය තිස්ගානක් ක්‍රවස් කරලා තියන. සහ ඇත්තටම මේ භූමිය තත්වේ මේ වෙනකොට හැදිල තියෙන තත්වත් එ එක හැසිනි ඉතාම පැහැදිලිව ජනතාවගේ මතය කොතන ද කිය එක අත් අපි කියන්න අවශ්‍ය නැහැ. මේ ලෝකයේ ජනමාධ්‍ය අයතන වාර්තා කරලා තියෙන විදිහත් එක්ක තවදුරටත් මේ ජනාධපතිවරයට තවදුරටත් ඇත්තටම මේ මොකක්ද තියන වලංගු භාවය ඔහුට මේ තර්තුර ඉන්න බෑ ඇති මේ දහ වන කියන දිනයක් දීලා. ඇත තව කල්මරන්න යම් අවස්ථාවක් ගැනීමට මුහ උත්සාහ කරනවා කියන එක අප අතිශයින්ම එක පැහදිදී සහ අපි ඒක විශා කරන මුහමිල්මරන්නන්නේ උත්සාහයක් ගන්න දහතුනව වගේ නය අ දීල කියලා නැත්තමේ ජනමත අත් එක ඇතරම හැකික්මන නිමඩියටලය තම තා අතරතුරෙන් බැහලයන්න ඕන ඩෙසිගනේෂන්ල්ලිට එක දෙන්න ඕන ඇතව විනාඩි ගානක වැඩක්න මේ ලෙටයකත් ්ටයිප් කරගන්න එක අපි දන්න ඔුගේ ඉතිහාසියත්තය එකක අත්තර පස්සේ මේ ොක් ඒවෙලාවට එ තීරණයක් ගන දැනු දෙන්න නිකන් කට වචනයට දැනුන් දෙන්න ඇත මෙයා බලාපොරොත්තු වෙන්නන්නේ තර එක සරෑකිවන්නේ ගැසට එක නැත්ත චක්‍රලය කියන්නේ ජනාධීපතිවරයාගේ කට වචනය පමණයි කිය හු විශවාස කරන්න ආකායෙ ති හ තන ඇති සමාමරමය කට වචනයට අපිත්ඒක විශ්වාස කරයි කියලා එකක නිසා අපි නං හිතන්නේ අපින්න කිසිම විශ්වාසයන් නැැ. නමුත් අපිට වික්ක දෙයක් විශ්වාසයි. ඔහු බැහැල යනකම්. අරගල නවති නෑ කියෙ නම් අතිශයින් අපි ශවාස න ජනාධිපතිවරයාගේ ඉවත්වේම තවමත් අරගලකරුවන් විදිට විශ්වාස කරන්න නැහ ඕගේ වචන විශවාස කරන්න බෑ මම එක කිවේ මිචර එක කරයා ය කරගනපු සහමය ඔරුදු දෙකයි ගහන තුල ඕෝගේ ක්‍රාරිත් එකක බැලවට වස හම ශවාස අපිට නෑ අපි ශවා කරන්න නැ කිසිම ආකාරයකකි. ඒ සතම එකනමින් ඇත්තරම විශාසයන්න ඇ පිරිිබඳු දැක්ශයෙන් මේවෙද්දි හැමෝ එකනෙ අප්‍රේල් නම්වෙද එකවෙච්චි ජනතාව එකක් හඩින් වරටේ හැම දෙනාම් එකතුවෙලාකිවවා ගෝට ගෝ හෝම් කියන එක එතකොට අපි දැක්කෙන එතන කැඩිච්ච කණ්ඩායම් හෝ විධ පාර්ෂව හෝ දේශපාලන පක්ෂ ැදී අත්වීම් හෝ කිසිම දෙයක් දැක්කෙන ජන හිස් ගොඩක් තමයි එතට එක තෝනේ හැබැයි මේ වෙද්දි දැන් ජනාධපතිවරයාගේ තරම් දනන්දීමමත් එක්ක ඇමතිවරු වලියට බැස්ස කත්තක මේ රාජපක්ෂවරු ඉවත්ව මුත් එක්ක අපිට දැන් පේඩ තියනවා අරගලේම ඉන්න මහජනතාව අතර බෙදීම් මැති වෙලා තියනවා. ැ සර්වපාක්ෂි අරගලකරුවෝ කිය අපි පිරිසක් දකිනවා. ඔබ ලව දකිනෝ. අන්තරත්තෙක් අපි දන්න පැදිලිම පෙරටු ගමින් එක් ඔන එකතු වෙලා ඉන්න. ත ඕවන් වෙනම ලොකු මෙහෙයක්ක් කරගෙන යනවා අරගලකරුවෝ එකතු කරගෙන. තවත් නිර්පාක්ෂිකම පිරිසක් ගෙවල් වල ඉදම් ඇවිල්ලම මේ එකට සහයෝගයේ දක්වන පිරිසක් එන්න. ඉතින් දැන් මේ විදිහට කැඩිල කොහොමද අරගලේ මේ අවසාන විසඳුම ලබාග පැහැදිලිම එකක් පැහදිලික ඔබට කිවිය යුතුයි මේ අරගලයේ බෙදිලනේ. මේ අරගලයට එකතුවෙච්ච පර්ශුව විවිධ මතමතරත්කතම මඉතින්ටාව ඔුන්ට මේ රටියාල් සමාජක්‍රමයක සබන්ධී ආර්ථික්‍රමය සම්බන්ධින් විධ විදු ශෂයන් සබන්ධය විධවිධ මතතියර. ැන් ගෝටාබේ ෝහෝම් කියන අරමුණට එකකංග වෙලා සලතන එකතු වෙලා හිටිය දැන් ගෝටාබය ගෙදරයනව කිවෙන් පස්ස අ විවිධ පාර්ශවයන් ඒ පාර්ශයෙන් වල මති මතාන්තර සාකච්ඡාවට අරගෙන තියෙනවා.ඒ කිසිසත්ම නරකවිදයක් දි අපි දකි නෑ.ඒ ඒ සමාජ සංවාධය සමාජ කතිකාාව ඇැවිය යුතුයි. ඒ කණ්ඩායම් තම තමගේ විසඳු මේ අබුදහමුව යෝජනාළයතුයි සාකච්චා කළයතු ට යම් දෙයක් පැහැදලි කතු ගෝල්ෆේස් අර්ගල භූමිය විදිහටත් මේට සමස්ත ජනතාවගේ අරගලේ විදිහටත් සියලු දෙනා එක වෙච්ච පොදදු වැඩ පිළිවෙලක් අපි එරි දක්වාති විෙනමීට පෙරදිී තකොට අපි කණ්ඩායමක් පවිදිහට ඒ ඒ පොදදුුව එකගත්තය ඇතුළට අපිත් අපි එකගත්වය ප්‍රකාශයට පත් කර තියෙනවා එතකොට ඒ එක ඒ පොදදු එකගතාව ලියහට කාටවත් එක ගනවී හිටීමේ හැකියාවක් නෑ අපි දේශපාල පක්ෂත් එකත් මේ කණ්ඩයම සාකච්ඡාකය ඒ පොදුව එකගත්වය ඇතුළේ මේ වර්තමාන වත්තුනයි පසෙ ගුුණග නව පාලනි ඒ ප්‍රතිපතින් සව ගම කලිතුි ම සුබාද කිරමක් කරනශයෙන් දැන් කලින්ම් පලවනටම ඔගුල ප්‍රේ ප්‍රස්කාන්වර සමක සාකච්චාවක් තිබනේ පක්ෂනායකන් සමඟ ඒ අවස්ථාවේදී ඇතිවෙච්චි කතාබහත්ෙක්ක ඇතැම් පිරිස්. ර් පක්ෂි රගලකලුවන්ට එකතුවීමක් සිද්ධ වෙන නැහැ කියලා මාධ්‍යන වේදන පවානනිකුතු අදව්‍යවස්ථාවත් නිකුත් වෙලා තිබුණ අපි මේකට සහාග වෙන්න අපි මෝන්ගේ තීරණත්ක් එකතුවේ නැහැයි කියන කරනාව.ට ඔබතුමාල මෙතන දී කියන්නේ මේ අරගල සිද්න සාමා්‍ය ජනතාව මේඒකතු ලන සේලුම සංවිධා බතුමාාවත් එකතු කියනකාාවද. ඒ යමක් පැදිි කරගත්යතුයි. ඒ සදම ම සබහප තිරට ම එක පැදිලි කරන්න ඇතම මේ ඒැන ඒ ඔය එක සංවිධානය මාධිනිවදෙනෙ කුත් කරලා තිබාසින එක ඒගොල්ලෝ ඒක පැහදිලියෝ කියලා තිබ්බා මේැන. ඒ ගොල්ලෝ විශ්වාස කරන විදිහට දේශපාලන පක්ෂත් එක්ක අපි සංවාධයකට එන්න න යම් කිසි සම්මුතියකට එළඹීම ඉදිරි දේශපාලනය පිළිබඳව ඉදිරි දේශපාලන ක්‍රිය මාර්ග පිළිබඳව යම් අවිනිශේතාවයක් ඇතිවන කිය ගොලු විශ්වාස කරනවා කියලා. අපි බලන්න ඕනේ ඒ සමමුලෝට ඉස්සල්ලනය ප්‍රකාශ කළෙේ අපි බලන්නඕනේ සමුළුවේ මොනවද වුණේ සහ ඒ සම්මුතියෙන් පස්සේ මොනවද කොතනකට අපි ගිය කියන කාරණ ඒක බැලුවට පසේ ඇතිශෙීමම පැදිී අපි ඇතරම ඒ ඒක අරධන කරලා තිබබේ. විශේෂයෙන් දවස් අනුහතර ද අද දවස වෙද්දි දවසනුහතර මේ කොඩින් එක යන අස්ථා වෙදදි දවසනුූහතර. දව අනුහතරක් බුලාවට ගෝටගෝගම පරිශ්්‍රයේ රැඳී සිටිමින්. තමන්ගේ රැකියා පැත්තකින් දාලා තමන්ගේ ගෙදර වගකම් පැත්තකින් දාලා. අතිශ්‍යයින්ම කටුක පරිසරයක මේ අරගලයේ නොනැසීත පවත්තාගෙන ගිය පිරිසක්කින්නවා. ඊට අමතරව එතැන්ට යන එ ඒකට ආශිර්වාද කරන විශේෂවස්ථාවලදි සම්බන්ධ වෙන ගෙදර ඉන්ඳ ආශිර්වාද කරන බොහෝ පිරිසක්නී අරගලයට සම්බන්ධයි. ඒක වෙන පැත්තකින් තිබට පසේ අති ශයින්ම කටු පරිසරයක මේ අභියෝග දරාගනිමින්ජීවිත ආරක්ෂාව පවා ගැන හිතන නැතුව හිටපු පිරිසක්කින් නොම පිරිිසපිත්තක්ක ඒ අවස්ථාවේ රිජුව සම්මුක වෙනවා. පලනි අවස්ථාවට විපක්ෂ දේශපාලන පක්ෂ සමයි හැබයි අරගල භූමියෙන්ම අපිට ඇහෙනවා වෙලාවකට මංජුල දෙසය විසි පහම එප අපිට මේ දෙය විසි පහ ගැනම විශ්වාසයක් නැ කෙනකත් එතකොට ශේන්ඩ දවබතුමාල යෝජන කරවා මෙතන සදර්වපක්ෂිකණ්ඩුවක් ගොඩනගන්න ඕන කියන කාරනාව එත්තකොටත් එන්නේ ඔය දෙසය විසි පහමයි. මිනිස්සු විශ්වාස කරයි දායත් මේ දෙසය විසි පහ මෙම හැ මෙතන තියෙන්නේ මේ දෙසීසි පහහි කණ්ඩායමත්තෙක් මහ විශාල දේශාලන ගේීමමයක් ගහිම අරමුණක් න. අපිට දෙසීසි පහුඳම එපා කියන සටන් පාතය ඉතා මාකර්ශණ විය හැකි. නමුත් රටක ජධීපතතිරෙක්ෂය දරේ නිලාසන පසේ රට ආන්ුරු වස්ථාාව නිර්දේශකනය යම් ක්‍රමවේදයක් තිෙන. ඒ ආණ්ඩු කරනම ්‍යවස්ථාාව අපි විශේෂෙන් අපි ප්‍රති සංස්කරණවාදියව. අපි කිසිසේත්ම අරාජිගවාදියව නෙමී ප්‍රතිසංස්කරණවාදිය විදිහට අපිට තියෙන මග තමයි ආඩුකරම ්‍යවස්ථානකූල ක්‍රමවදයක්හා නව පාලනකට මේර්යටයට යටත් කිරීම අපි හිතන්නේ නැහැ මේ දෙසීසි පහ ඇතුළින් පත්වෙන නව ජනාධිපතිවරු ඇමතිලා මැතියමතිල මේ රට සිංගප්පුූරුව තන්සයක් ජර්මණියයක් කරයි කියලා ඒගුල්ලට ඒ කැපෑ සිටි එකක් නෑැගෙන අපි මේ පහුගිය කාලාන්තයයේ පුරාම ඉගුල්ලන්ගේ පෙරභාවිතාවන් තුළින් මටා ගෙනතින්නේ අපි ඒකට විකල්පයගේ නෝන තමටික දවසකින් නව දැනට අපි දෙසී සි පක් තෝරල පත් කරය වලතියන රටේ ජනාධපතිවර ඉල්ලාසුනයි පස්සේ රට අග්‍රාමතර ඉල්ලාසුනයි පස්ස මේ රට නැවතවතාවක් යම් අරාජිකත්යකට යන්න දෙන්න නැතුව රට යායතු මක කාර්්ම වස්ථානකූල ක්‍රමේදයක්තිෙනවා. අපිේ ක්‍රමවේදය උදෙසා තමයි මේ දෙසී විසි පහත් එක්ක මේ සම්න්ධාව පත් ගෙන ශේෂක ද දෙේ විසි පහමනේ පක්ෂ දේශාල පල රජපක්ෂ රජීමට රාජපක්ෂ කාටරලයට විරුද්ධව වැඩකරන තමා විරෝධතාවේ ප්‍රසිද්ධිය ප්‍රකාශකරපු විපක්ෂ දේශමාල පක්ෂත් එක්ක මේ සම්මුෘතියකට එලමුුණ සහ ශෙන් කියපකට මේ ඇඩ කරන්න ඕනේ දැම්මි. ඔහු පැහැදිලිව ආවේ තැන තමා. මේක මහාජන ජනමතය උරගාබලන මහ මැතිවරණක ජාතික මැතිවරණය එක විසදා ගන්න යන ප්‍රශ්නයක් නමුත් මේ තියෙන දේශපාල නාර්ථික පසුබිම අපි හැමෝම දන්නවා මේ ජාතක ැතිවරණකට යන්න පුළන් පසුබි වන්නේ අපේ පසුබිම හැදෙන්න්න ඉස්සල්ලා කරන්න ඕන වැඩපිඩිවෙල සම්බන්ධයෙන් තමා අපි සාකච්ඡාව යන්නේ. දැන් එතකොට ශයෙන් දැන් කියන සර්වපක්ෂික ආණ්ඩුව කියන එක කොයි වගේ ආකෘතියක්ද සර්වපාක්ෂික අරගල කළු යෝජන කරලාතියන්නේ. අපි ෝජනා කරලා තිවෙන්නේ පාර්ලිමේන්තුයි රාජපක්ෂවාදය ප්‍රතික්ෂේ කරලද පර්ෂයන් සියලු දිනාමකතු වෙලා පාර්ලිමේන්තුවේ බහුතරක් නිමාය කර ගත යුතුයි. යැන් පොහොට්ටුව එකතුක් සිහ හය කියන ම පොහොට්ටවෙෙත් ඉන්නවා මේ රාජපක්ෂ අරාජිකවාදයට විුරුද්ධුව තමන් ිරදුු සාක්ෂයටක කටයුතුල හැකි පිරිසක්. අපඒ පිරිිසට ආාධනා කරන්නේ ඔය දැන් රාජපක්ෂ වලවවේ වලන්හේදුව ඇති. බල්ලො නැව්ුව ඇති. ිල ලාලගත් ඇති ැන් ත්තන එලියට බහැ ඇැල්ලා ට තමන්ගේ ජීවිත දේශපාලක්නක් දිට මේ යිතිහාසි අවස්ථාව. තමයි මුළු ජීත කාලම රජවක්ෂල බැල මෙහවරකන් කරවන්න පුළුවන්. නමුත් අද අයිතිහාසි අවස්ථා කල හරු සාක්ෂටක්ක රට මනිසු පත් හිටගන් ඒ පිරිසටත් එකතු වෙලා මේරට අලුත්මාවත රගෙනයන්න වවශකරන විදිහ යම් වැඩපිලවක්තාව පයෝජන කරන්න එහිද අපි විශේෂම කාලය ස දැන් අමාත්‍ය දර සම්බන්ධ. අපි යම්ම යෝජනක් කරන තින මාත්‍ය දුර පහලෝකර සීමා කරන්න ඔය අවශේෂ නියෝජ්‍ය රාජ්‍යයමැතිල මේලාී පත් කරගන්න එක කැනකට අ අමතර පහ පලස් දෙෙකුග ඒවිහය හදාගන්නිය. සහහිකට අවශකරන කාලය සම්බන්ධ වුණ අපි වඩා නම්මශී ැනක එඉන්න පුුවන් ඒඒ ආණඩුව පිහිටවන පාර්ශය කිවොත්තම අපිට මෙන්නම මේ කාරණ ලගා කරගන්න මෙ මේවාගේ සාධරණ කාලයක් යැනවකි අපි එකත් එක බොම. හමසාමකාමී වී සංවාධය රගෙනන්නක් තෙමති. දැං ඔය අන්තර්ශෂ විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලේ කියන ජාතික සභාව සහ අන්තර්කාලීන ආ්ඩුව සම්බන්ධයෙන් ඔබතුමාලගේ මතයම කත්ති. අන්ර්කාලි නාන්ඩුව ැන් අපිත් කියන්නේ සරපක්ෂිකන්තර්කාලන පාලනයක් ඇති කරන්නවා කාලෙක යෝජන කරනවා. දැ ඕක පිළිබඳව යෝජන දැන්න මෙහිමයි ප්‍රක්ටිකල් මේ සොලියෂන් එකත් දෙද අපිනං කියන්නේි දැ අපි මූඩිකයෝජනාවලිය ඇතුළේ අපිකිව්වා. අවුදු එකහමාරක කාලයක් ඇතුළටම මේක් විසඳ ගන්න ඕනි කියලා. නමුත් දැන් අපට පේන්නේ අවරුදු එකහමාරක කාලය ඇතුල්ට අපි දෙන යෝජනාවලි ක්‍රියාත්මක කරන්න තරම්. ස්ථාවර ආණ්ඩුවක් ඇතිකර ගත ගන්න පුළුවන් පසුබීමක් දැන් නිර්මාණය වෙලා හැ. ඒනිසා මූලිකව දැන් අවසාන වශයෙන් අරගල භූමිය පැත්තෙන් ඉදිරිපත් කරලා තියන යෝජනාවලියත් තියනවා. මේ ක්‍රියාකාරී සැලස්මක් බිලිබඳව සඳහන් කරලා තියනවා. තින් ඒක ඇයට අනුගත වෙලා ඒ මූලික සැලස්මට අවශ්‍ය පදනම සකස් කරන්න ඒ ගොල්ලන්ට පුළුවවෙන්නෝන එක මූලික ගත්තොත්ම මාසාහයක් වගේ කාලයකින් ඒකිවරගන්න පුුවන් නැත්තරම ඒඒ. කිය ජස්ටිකන්න එකක් තියෙනවානම් මේ එකක සුවිශේෂී අවස්ථාව මාස හයි දිනක්ගේ තැනිටව්ර පුුව තත්වන් නේ තියෙ. ඕ මස තුනකි හරියටට් කරන්න පුුවන් ඇත්තන්නේ බයි ජෙටිකෂන් එක කර මෙචර කාලයක් හසිනි අපිට දුන්න බොරු ජස්ටිෆිකේෂන් අර ඇදගෙනයන්න. ැම් කල්මරන්න දුන්න ජෙස්ටිකේෂ වදුල්ටත් මේ පැහදිව පේනවා අරගලකරුවන් පිගන්න සූදානම් නෑ කියලා තිගේ ජස්ටිකේෂන් එක එක්ක ඕක ජෙස්වන්න ලුවක් නමුත් පැහැදිලිව අපිදැ ජන සභහ වගෙන නැත්තම ඉගොල්ලෝ කියනටර්මක් විදිරගන්නේ අන්ර් කාලීන පාලනයක් ඇති කරගත යුතුයි කියනකාරණ කිය ඒක ඇතුළේ ඔය කියන සම ආකෘතිය ගල බලාපොත්තු වෙන්නේ ධන්තර් ශවිදරශෂ ලමන්ගේ ලාපොත්තු වෙන්නේ නීතිම යම් ආකාරක නීතිමේ වළංග භාවයක් තියෙන නතතා සහාගිතය තියෙන අරගලකරුවන්ට යම් බලපෑම සිදු කළ හැකි ආකෘතිය ඉතාම පැහැදිලුව ඒ යෝජනාවලිය අපත් අප යෝජනාවල අඇතුර ත්ම ඩගල ට අමතරව විදිරතුලත් වන්න පුුවන් කියෙන යෝජනාෛදරි පපත්වන්න පුලුවන් සහභාගි වන්න පුුවන් කෙකට මන්ත්‍රී කෙනෙක් නෙමි ඔ නමුත් වන්න වියෝහයක්ක් දැන් අපිගත්තොත්හෙම පාගලිමේන්තු රග සභහවද සංජීතය පිළිබඳ ගැටලු තියෙනවන ඒ සංශෝධනවලින් ඒක ඉන්න හතයි දා තුනයිද තුන හතයි ද හොමොහො වෙනස්කං වෙලා තියෙනවාවනේ අපි කියන්නේ වැඩඩි සහාගීතය දෙන්න පුළුවන් ැන්ට තියෙන අකෘතිය තුළි විතරම් සහභාගීත්‍යය දෙන්න පුළුවන් මේ අරගලය අරගලකරුවන් නියෝජනයන සමස්ත මතය. ැ නතතාමත නෝජනයකන අගකරන්ගේ මතය ගන්න පුළුවන්. ඒක ආකෘතිය ඒක මේේ න කියන්න පාලමේතු හර සබාව මේ වෙනවහද කියනක පිුවත්ව අපිට සාකචට ගන්නපුලුවන් පිබඳව තමන් නිශිත මතයක් අපිට එන්න පුළුවන්. අපි ඇතටමසාචා කර ලුවන් නමු ගත්තොත්තෙම වෙනම ආකෘතියක් මේ අරගලේ ඉන්න නැත්තන්ි පැහැදිව මුල්ලංකාවම මේකට එකතු වෙලා තියෙනෙ කහරාපි දන්නවා සමස්ථ මහජන මතයට ඒකාත්මික වෙලාතියන අරගලය. කොට ඒ මතය නියෝජනය කරන පිරිසකට යම් නීතිමය නැත ව්‍යවස්ථාමය බලයක් පැවරණෙන අකෘතියකට යන්න ඕන කියනි බැලූ බැල්මට ගත්ත අන්තරේ පිරිසිදිිරිපත් කරන යෝජනාව ස ඔබ තුමාල සංවිධනක් දිට ඉදිරිපත්රන යෝජනාවේ සංවිතය සම්බන්ධය විහය සම්බන්ධයෙන් සමානත්ම පාලනය සබන්ධයෙන් ගෝලික මූලික ගූලි ක් ගතාව මේ තියනවා සමහර තාක්ෂණික ඔ සහ වචනභාවිතයේ දී තින ය අකෘතිය පිබඳව වෙනස්කම් න තියන දන් ශයෙන් දැන් මේ වෙද්දි ජනාධිපති දූරයට අගම තිදරයට විධ නම් අපිට හෙනවනේ සජිත් ප්‍රමමාදශක නම යෝජනාව ව දළ සලහ අපපෙරුමගේ නම යෝජනාව වෙන. අන්රුකුමමාර්දිසානායගේ නම යෝජනාව වෙනවා. ැන් මේ විදිහේ එකක නම් යෝජන වෙනකොට ඔබතුමාට නිශ්ෂිතව තියනවද යෝජනාවක් මෙන්න මෙයා සුදුසුයි කියන එකට අපි පැහැදිලිව කියන්න ෝනි. එකක් සරපක්ෂි අරගලකරුවෝ විදිේ අපේ සංවිධානයක් ඒයට අමතරව මේ අරගල භූමයේ යන සමස්ත සහයෝගීත්වය ගත්තොත් හෙම සිම කෙනෙකොට බලය ලබාදීම සඳහ පාරකැපීමේ අපිට ඕමනාවක් නැ. අපි නිශ්චිත මහොතයේ දී යම් සම්මුෘතියකට එනවා මිසක් පොදු සරා පොදු දේශාලික සර පාජ කිරීමම සහ සම්මුතියක ම ත හ සම්මුතිය නැ කියන පහ ල කිය තිකවතක් නැද මන්චල න අයි සුද සමුකද ද මතටන මතටන මට පහැදිලි ඒ කාරණයදී. විශේෂැන එක්ද වයිද ඉසෙද්ද කියන එක ලබාදීම අපේ රාජකාරයන්නේ හර කලරවන ද. දව අපි අපි කියල යන සොලියෂ් එක මොකද කියෙක. හ මේ ප්‍රශ්නය ඇති කලේ ඔවන් මේ ව්‍යවස්ථාදාක අවුදු හත්තගානක් පුරාවට කරපු කාරයන් විදායක කරපු කාරයන් එක තම කාරණා ඇති වුණේ. අපි සොලියෂන් එක දීලා තියනවා. සොලෂන් එක අපි කියලා තියනවා? දූෂණ චෝද නැත්තම් අපි අපි දන්න පොදු පිරිසක් ින්වන මේක දැ නමක් කියපු හටියම ඕක හොර කියනකාන්ටනවා. ඒ ඒ. ඒ පොදු පිරිසින් ව්‍යියක්ත වඩවන පාල කියනක කිය ති න කොඩිෂ ටිකක් දීලතින සොලි ෂ් එකක් දීලතියන ක ඩිෂ ික් ලතිනවා. අපිටල්. ක්ද න්ද කරුට මේ වචනම පාවිච්ි කරන ආගමිර්ය ෙ අපි මේ සංස්කෘතිම හර්තය කර්මකට අපිට සිද් වලා තියන්නේ දේ විහහි තම යිටක තෝරගන්න හමැතිවරණය දක්වාව දමන්ගේ හ්‍යවස්ථාන කෝලු ඉතින් ඒ ඇතුලෙද. අපිට යම් නම්ටිකක් එකතු කරගන්න වෙන අපි යෝජනා කරන්නේ ඇයි. අපිට තියෙන ප්‍රශ්නේ ඇයි අපි නමක් යෝජ කරන්නේ සහ. ඒ යෝජනා කරන නම. අපි බලාපොරොත්තු වෙන අ සේන් කිව්වාගේ සිංගප්පුරවා ජර්මණියක් කරන තරමට තියන ප්‍රසනල්ට එකක් කියල අපට කිසිම් විශ්වාසයන්න. නත් අපි මේස් නිශ්චිතම හොතේ අබුධකාවතත්වයෙන් ගොඩයාම සඳ ඔගොල්ලට කියනවා මෙන්න කොඩිෂස්තිික ඔගොල පිරිසේ දිරිපත් කරන්න. විශේෂ මංදල කිව් දේ පොඩිදයක්ැකට් කරනවා කියෙන් අපි මේ මුුණදමීන්ති වෙන සමාජාර්තික පරිහානයගෙන. අවබෝධයක් තිය දගල චරිතයක් ඒැන තමන්ගේ පෞද්ගලික දේශාල අරමුණු ලක්ව වලි න්න එක පවුලක් අව දුර ආරක්ෂ කිරීමට නෙමයි එක සමමාජ පන්තියක්කා රක්ෂා කරගන්නෙමයි. මීරටඒ සවස්ථ ජනතාව ජයග්‍රහණය කර කෙට අඩිපේ දිරට ෙනහහි පුද්ගලික්තම මේ්‍යවස්ථාව ජනතිප දරි පත් කරගන්නන අගමති දර පත් කරගන්න නිසා ශේශෂයෙන් ඔවුන්ට මේ මොහොතේ දීමේ මුහුණදමින් පවතින අභියෝගන් හමුවේ දේශපාල පරිචේ. ඒ ආර්ථික පරිසය හි සමාජ පරිෂේ තියෙන පුද්ගල ියතු. හැබැ බැලූ බල්ලමට ෂේෙන් දැන්. සමාජයෙන්ම ඇහෙන කතාව තමයි ඇතැම් වෙලාව කියනවා ජිත්‍රයම දාසන මේක දුන්නත් තියෙන ටිත් ැවේ කිය. සමහර කියන දෙයක් තම අු කුමර දිස්සානායකටක කරගන්න බෑාජාත්‍යයන්තරය සග සබන්ධතාන හැ කියන කාරනාව. එහම බැලූ හම බැලූ බැල්මට සමාජයතය කතිකාවතාව දැ මේ ඉදිරිපත් වෙලා තියෙන සියලු නම්වලට ඔුන්ගේ විශ්වාසයක් නැහැ කියන කතාවද. ඔබතු මාලා සංවිධානයක් විදිහයට මේ පක්ෂනායකව රස් කර ඕවන් ජ න මොක් ද නේතව ඕුන් ොකද වෙලා දැහ සිනිය ඔයාගේ ප්‍රශ්නිම උත්තර යනවා. ඒ මේ ට මහජනත ශ්වාස කරන මේ පක්ෂාගට චුක්්ට පත්ස කිය තකොට දශාලන පක්ෂ භ්‍යන්තරයේ සාකච්චාවක් ඇතිවෙන්න්න න ඒ පක්ෂවල තින්නවන ජනතාව විශවාස දිනාගතහක බදගල අනුත් කනෙක් න කියෙ අප අපි අපි මතට බො සාධනය අපි අදහස පිළිගන්න. හැදිර නමක් හිතේ තියෙන වගේ දයිනශ. මේ අවස්ථයි දහසින දේශපාලන පක්ෂ ඒල ජ කිවා. රුවාර දිසානායක ඉදිරිපත්තයෙක හිතනවා. සජිත්‍රය දස ඉදිරිපත්වය කළ හිතනවා. සරත් පන්සක මත්තයක නමත් කියනවා. පාඩ්ලි චම්පි කරන්න මත්තය නත් කියනවා. මම කියූ ඒගොල්ලන්ට පීපල් මැන්ඩට් එකක් ගන්න ඉඩ දෙැ ඒගොල්ලට ඊලඟ චන්ද ඉල්ලන්න දෙන්න මේ වෙලා චන්ද කරන එලාක්නමි. මේ වෙලාවෙ මේ අර්බුදයට නායකත්තය දෙන්න පුළුවන් මනුස්සෙක්ක ඔය පොඩ්ඩක් හරිට හරලා බැලුවොත්? පාලමි වහ මි ඔගේ චරිතිපයක්ක්ොයන්න ගල ආර්ථි ගන තේරක්ති මේ මේ මුහුණ දෙන සමාජ අරබුද්ධය ගැන දන්න එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාද වවැලිියෙක් ඩිමට ලියසක් ස් හ අනුව කියක විශවාසක චරිතකට අ වශක ඉදහර ලබද නශය තකට දන් එදා පැවතිචි සමලුවේද මනාද පක්ෂනාක විශේෂෙන් සහන් කරේ ඔබතුමාලගේ ෝජනාවලට එකක දනාද මොනා ොපුතුමා ඉදිරිපත් කර ඕුන් මනහරි කොන්දේ දම්මද. පැහැදිලුවමකිවොත්හම මේ ඇත්තටම ඔවුන් සාකච්ඡාවකට වඩා ඇත්තරම අප අරගලභූමිය ඉන්න පිරිස එකතු වෙලා. හදහු සම්මුතියක් ඉදිරිපත් කලා ඔවුන්ට මේ සම්මුතිය කියව බලා භාෂ අතුනෙන්ම අපි ලබා දුන්න කියවා බලා ඔබ පඒකට එකක් ගඩ අපි අත උස්සලලා ඒක තාවේ පල කරන්නකු. සියලු දෙනාම එකම තිකව එකට එකකතාවේ පල කලා. ති ඔවුන්ගේ පැත්තෙන් ඒසාක සමුුව අපි හැඳවන්න විශේෂයෙන් හේතු වනේ ජුලි නමවෙනිදා. අපි ඒ වෙන කොටත් අරගලයේ සමස්ත ඒකාබද්ධ තීරණය කරලා තිබා ජලි නමවෙනිදා මේ අරගලේ තීව්‍රස්ථානයකට ගේ නවකි තින් ඒක තැන් තිහාසට එකතු වෙලායි වරයි ජලි නම මනවද වනේ මනවාවගේ ජයග්‍රහද ලැබට කියක පහැදිි. කොට ඒකට අපි ද දන්න වාේරට වද හැත් පුරාවට ේදශල සංකෘති ඇතු දශල්ල පක්ෂක් වැැගන මනිසුක් කින්නවා. එමනිස්සුන් ඔක්කොම එකතු වෙලා තියෙන්නේ එක්ක නිර්පාක්ෂික අරමුණකට සර්වපාක්ෂික බහුපාක්ෂික වනාට එ නිර්පාක්ෂි කරුණට ඔක්කොම ඒකාත්මි ලා තියන අපිකිව්වේ ය දේපාල පක්ෂල ඉන්න නිස්ුටික එලියට එවන්න. එදාට ඔන්න ඔ ඔන්න දිරිගන්න එළියට එන්න කියලා. හැබැයි ඔගොල්ෑ පක්ෂයට අන්‍යෝ දේශපාල සටන් පාට අරගෙනෙන්න පයි පාට අරගෙනන්නේ පයි පාටිං ඇදගෙනඉන්න වශයව නන හැ මේකත් එක ඒත්මික වෙන්න කියන. එ පනිවිඩිය යෝගල් එවුට දුන් ගොලම සාරංශ ගතව කිව්වතේ සම්මුතියේ මොනවද තිබුණේ කියන කතාව කරුරරි දැකපු නැතිහපු නැති කෙනෙක් හිටියෝ ඉතාම පැහැදිලිව පලවිනි කාරණා දෙක ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසින් අ ග්‍රාමත්්‍යවරයා ඇතුළු මේ රාජපක්ෂ පාලනයට සහයදුන්න සියලු දෙනා තමන්ගේ තනතුරුවලින් ඉල්ලා ස්වියේතු ඔවුන් බැහැ යන්න ඕනි වැනි රණය ුන් නිසි නිමාණය කරලා තියන මේ දේශපාලන සංස්කෘතියට උඩ ගැඩි දෙන්න. දේශපාන පැලන්තියේයින් නියෝජැමතිවරු වෙන්න පුළුවන් සස්ථ සභාතිවරට වන්න පුුවන් නිල්ධරන් සලදෙනනා ඉල්ලහස් වෙලා යන්න ඕනේ උන් සියලු දෙනා යන්නවුවන්. ඊළංඟ කාරණය අපි ශේෂත්‍ර ගන්නාවක් කඳරගෙන තිබෙන එ ඒ ෂත්‍ර ගන්නාවේතිවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳම් ලබාදිය යුතුයි. එයින් නිහාට ගිහිල්ල තමා ඉට පසෙතියෙන්නේ මේ මාජනතාවට බලපෑම් කළ හැකි මාජනතාවට බලපෑම් කළ හැකි ආකෘතියක් නිර්මාණය කරන්න ඕනි මේ අර්බුද කාරිතත්යෙන් කොඩෙන්න කියලා ඔයගේ කාරණ කීපයක් තම ඒ එකට තුළත්වෙ තියක්. එතක ශෂෙන් දැ නම්ද අවසානය දවස අවසානයේදී අග්‍රාමාතය රණනිල් වික්‍රම සිංහම අතය ගැනිවසට කිසිම් පෙරිසක් ගිනි තබන මහෝ ගිියවිලීමක් වාර්තා වෙනවා දැන්. මෙතැනදී ඇතැම් පිරිසක් චෝදනා කරනවා වෙන ඩීල්ල එකක් ගිය කියලා. තවත් පිරිසක් කෙනවාමක තමන්ම ගිනි තියාගත් අයි කන කතාව සහරු කෙන වාරගල රුව විසි ගි තිබ්ා කියෙන මචනතාාව සින් ගිනි තිබ්ා කියනතාව මේ සම්බන්ධයෙන් විධ මතවවාද ගඩනගෙන කොට සර්පක්ෂි කාරර්ගලකරුව විදිහට මේ ගිනි ැබීම සබන්ධය මනවාගේ විවරණ අදතියෙන. අපි පළුවෙන්ම රනි ල්ලික් සිහ මහතාගේ පුදගල නිවවාේ ගිනතවීම තා දැඩි හිලාදන්න. කවරාකාර තත්වන් ඇතවත් ඉහගේ පුදගලික දේපී ක්කරගෙන ඔයෝගේ මිලේච්ච ඉදිහට කටයුතු කිරීමම් අපි සංවිධානමය වශයන පෞද්ගලික වශයනු අප අනමත කරන්නේ එතැනද ඔබන ප්‍රධානම කාරණා තමයි මේ අරගලකාරය හු මහජනතා විසින් මේක් කරාදකක මේ අරගලේ පුරා සමාජය කතා ාටලක්වා අනිවාරෙන් සමාජයේ පොඩි මතවාදයක් නිර්මාණය කණ්ඩායිමසි මේ අරගල කාරය කරා කිය මේ අරගලය පුරාම, ය අරගල කරබෝ කියන ටැග්ල ඉන්න එක ඇතුළ හිටපු. මිනිස්සුන්ට තිබුන ලොකු සමාජ වගකීම. ලොකු සමාජ දැක්මක් තිබුණ. අද මේ අරගල වෙනුව අංකව කැපවිච්ච කිම පුද්ගලයෙක්. ඔය විදිහට ජීවිතයේ තීන්තිය නරගන්න එනේ. තමන්ට දේශපාලක ප්‍රහර කෙලකර මිනිුට දශපාලක ප්‍රහරක් ල කර මි ෙරක හිල්ලා. ගිනි තියෙන ජාති දේශපාලයක් අපි කිසිම තැන අපි පෙන්නල් දී ලනෑ. මේ අරගලය වටා විවිධ සමාජ ක්ඩායමක දෙනවා. ඔවුන් මේ මේ අරගලකරුවන් ආරක්ෂා කරන වටිනාකම් ආරක්ෂ කරන්න බලාපොරත්තෙ මේ අරගලටෙන් න්නේනේ ඔුන් දෙදස් ධනමේ කුට අපි රාජපක්ෂ දනිනවාන් පස්සේ මහ පාරල්ල සරංගලවගෙන නට වූනි සුද්ද මේ අරගලිත්ත එකතු වෙලයිීම. ඒකුල්ල තුලාර. මේ ඇත්තරම අවබෝධයක් නතිකන්ඩායමුකට එකතු වෙලන්න. මේ සමාජ පරිවර්තන රැල්ලවට එකතු වෙලා . ඒක මේ අප රට විතරක් විපල වල සිද්ච්තයක් නව. ලෝකයේ සෑම විපලවයක් තුළම ඒ වගේ සමාජ කණ්ඩයමුත් එකතුයිලා තින. කිනිසා මම මේ සබය වැඩදුර අදහස් පලරන්න ම මේ අනිවායෙන් පයීක්ෂක ලක් යතු. යම් පාර්ශ චෝදරනා කර මේ රන්් ලිම සිහ හත්මයට සම්බන්ධ පස කකිපයක් කිසිම මේ ගෙදට ගනිිති ගත ති. නි මේක අනිවාරයම ස්වාදන විරනක්සිද තුයි. වාදන ර්ස හ හහිලියව කනුත්තකතම අපිට මේ ගෙන දක් පල කරන්නල ම පැහැදිියම දෙයක් මම ස්ථාවර වශයෙන්ම කියන්න න මේ ගිනිිතබම් පිටුකස කිසිදු අරගලයේට සම්බධ කිසිම පාර්ෂයක් නැහ. යම් හෝ කෙනෙක් එම සම්බන්ධයි කියලා ඔප්පු නොත්. ඒ පුදගලයම අරගලයව නි සුනෙමෙයි එකු තස්වද.ඒ ත්‍රස්වවාදට ීතියක් ේන ගලුවම් කරන්නේ ්‍රස්වවාද බලාන නීතියටට ේ උන් දුවම් ර ක පහැල ම න ද නහ තරක් පුරාවට. ඉතාම නිර්ප්‍රචන්්ඩ සාමකාමී අරගලයක් මේ ජනාධිපති මන්දරය අර්ලිය ගහමන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන. එතන්ට වෙලා දැ ජනතිි දක කාරය තුළ පුස්ථ කාලය ස්ථාපිති කරති නොම දැනුම වැඩි කරන සමාජයක් හද ඕනේ නැත්තන් කලාවට හිතකාමි සමාජයක් කති කරන්න ඕන කියල කතා කරන අරගලකරුවන් මේ වගේ දෙයක් ගැන අඩුමතරමය හිතයිද. කිසිම ආරක සූදානමක්වත් කිසිම සම්බන්ධයක් වත්නෑ අරගලකරුවන් සහ මේ ගිනි ැබීමමතර. මංජුල මේ සෞඛ්‍ය ෘතිය වේදීන්ගේ විදවත් සංග මේ සභාපතිවරයා නිවේදෙනයක් කුත් කල තිබුණ මට සුල්වෙලාලකට කලින් ආරක්ෂක අංශ බලහත්කාරයෙන් ජනතාව අරගල බහොමි වලින් ඉවත් කිරීම සැසුමක් සම්බන්ධය නොුට නිල ලොවල් ලෙස වාර්තාාවවෙලා තියෙනවා කියන කතාව. ඒක මම මතුකරේ දැන් මේ වෙනකොට ජනතාව යම් විදිියකට නීතියට තිබුණුවර බය නීතිය කියනදේ සමඟතිබුණු සමීපතාව ටිකක් දුරස්ථ වෙමෙන් යනවා ආරක්ෂක අංශවට කන් දෙන්න ඇ විශ්වාසය ගිලිහියා මක් මේේ තියෙන්නේ. ඕන්නව විශ්වාස කර ඇති තත්වයක් කටගෙන තියෙනවා කියන. මේක ඉස්සරහට මේ නීතියට බයනැතිවීම මුහෝ නීති අතට ගන්න උත්සාහ කිරීම හෝ කියනදේ. ස්සරහට රට බලපෑමක් ඇති කරන්න පැහදිලියමක ගුත්ත මේ නීතියයට බයිනති කියන කතාව අපිට පිළිගන්න ැහසිය කියන මේ මිනිස්සුන්ට මේ නීති හයිජක් කලාන්නේ නීතිය යුක්තිය පසන් පසන්දල ඇතනගෙනමං කතා කරන්න අපි කියමු ශ්‍ර ලාංකා පොිසියක මිනිසන්ට තියන ශවාස අඩු ඉතින්ඒ එක පහදිියේ ශ්‍ර ලංකාක පොලසින් මේ නීතිය පිටිවත්ගැට ලුවන්නේ. ්‍ර ලංකා පොලිසිය දේශපාලනී කරණය වෙලා තියෙනවා කියන එක මමයා කතා කර්ඕන දන්නේ මේ ඕනැන හහිල මනුසේ පිළිගන්නතයක් ඇති මේ දේශාලනී කරය ච් ස්ථානයකින් සාධානය බලාපොරොත්තු වන්නේ නෑ මනිස්සු කියනක ඇත. ඇබයිමං එක කියන්නඕන මේ වෙන කොට ඔය ශ්‍රී ලංකා පොලිසිය විශකරල ශ්‍රලංකා ලසිේ ඊට පසකත්තම ු ්‍රහිලක් අයුද්ධහමද වන ්‍රවිදහාව සාමාජකින් ඔය ජනතාවිසින් අත්ත් කරගත ස්ථනල රැඳිලඉන්න. ගැටුව න් සහ ප අතර කිසිම ගැටලුවන් න පලවෙනි දවසේ අම්මා කායක ඒකත් ගැටුමදක්වා ගියනෑ. සමහරවිට ැහවා අ කියීම අවස්ථාව දැකයි. ඒමගේ බොහොම සුළු මේ වාචිකව නම්ත ගැටීමකට ගියනෑ. ඔවුන් මේ වෙනකොට. ඒ ස්ථානවල රදිලයින්නවා අලුතෙන් අක්ත් කරගන්න මේ එන්න වශ්‍ය නෑ කවරුව අප අපි අපි පැහැදිලුවම දන්නවා රිකු දේ මත්ම කියපු ප්‍රකාශ වෙන්න තිම හිතන්හ සිනිිකතා කරන්න ඔූයගේපු ප්‍රකාශය ව දුන්නඉගේ අපිටත් එන්ගේ ඇවිත් තිබ්බා ඒගන්නේ මේ අවස්ථාවේදී මාලිගා කුමන්තරන සිද්ධවෙමින් යනවා නැවතත් මේ ජනතාමත්තයට පිටින් ගිහිල්ලේවෙල්ල ජනතා විසින් අලුවම ලූප කෙලපු පිඩක් වගේ එඩියට විසිකරන දාපු රජපක්ෂ මතවා දය නැවත වටයකින් මේ බය හි මින් සැරේ ලබා ගැනීමේ කරමුණකින් කුමන්ත්‍රණකාර විදිර හැසිරෙනවා මේ එකක බොම වගකීමෙන් කියන්නේ මේ ඉස්සල්ලා පොලිසියට සම්බන්ධ සමහර අයගේ ආශිර්වාදය රාජපක්ෂවරුන්ගේ සමීපතක ඇන්ගේ නැත්තම් බැලමහෙර වරකම්කරු අගේ ආසිරවාදය මද්දේ හෙම කුමන්තරන යනවා නමුත් පැහැදිලුව අපි පෙන්වා තුනෙන් දෙකට වඩා වැඩි බලයත් තිබ. ඒ ආධිපති පාලනක යිතා කිටවුව විශවත සසෝධ හර බලය වැඩිරගත්ත ජනාධපතිවරයස්හ පාලනයක් පන්නාද බොබූ මේ ජනතා බලයට මේ වගේ මිනිසුන්ට මනෝධ කරන්න පුළුවන්. මේ වගේ මිනිස් අඩුවතර්මය ගොල්ලු ගොයි හදනවකි කුමන්ත්‍රන හර. ඒ කියන්න බලන් ජනතාවල සර එගලට ඒක කරන්න බෑ නමුත් මේක නීතිය පිඩිග නොපිඩි ගනීමක් කියනඒනම ඒ පැහැදි නී නිස පිගන්න නීති පිබඳව ගටලො තියන්නේ නීතිය ඔොයාආකාරන් මනිසු සාධනතය ෂ් කර බ ලදාර සමන්ධ ප්‍රශ්කර ප නිසාම පැහැදිලි කරන්නේ. ඔතන ප්‍රධානශම ඒක පේන් හතුවක්තම පොලස්සිය යනකොට හෝ කියන එක ඔබ හොඳට බලන්න මේරට අපරාධකරුවෙක් මිනිමරුවක් සි අතරගු ගන්නට කුර තුු කියන්නේ මේරටේ සංහිධානත්ම කරාදකරුව අතර ගල ගන්නකට පොලිසිර කවරත් හ කියන්නන්නේ මේට ස්ත්‍ර දසක කත න ගන්නකට ප්‍රශ්න න්න මද්‍රව ජවාරන් කරුව තර ග ට හද අපිට හන්ඩල බන්න පොලිසිට මේ කවර හ කිව නතන් අපි බලව පිගන්නනගේ දක්කව කිය පොලිසිය හබාර කෑවේ නීතිරියාත්ම කරගදි ැනෙම රාජ පක්ෂ ක් ර දු. රජ පක්ෂල ආරක්ෂා කරනගේම පසේ හූකාල බේරන එක සන්තෝසයි හාරල්ලින් බේරන එක රාජ පක්ෂ ආක්ෂ කරන්න ගිය මිනිස්සු කවරුනෝේ. රජ්‍යය කරබලි දරුවත් ඕුන් අයිති මේ රටේ කුණුකුඩයට. ජනතාව මම සතෝසන ජනාව පොලි නිල් ාරන් වල කුුණ කුඩුවට බපුුණන තියක දම් බන්ද. ැන හ පාර චර හිතන්න න හෙට න්ද පොි හරි ට ා කර න. මනිසු පොලිට මල්තියෙනවා අපි තමයිඔ ගරුත් යල ති වෙනවා කියන කියන්න ඒ ඒ වක්ක මක් භාරගන්නවා දහතුන්ගදට ජනාධිපතිවරයා ඉවත් නොවනොත් අරගල කනුවන්ගේ ඉදිරි පියවරමොකක් මම ජනාධිපතිවරයට සහ හු නියෝජනය කරන ක්ඩයමට මේ පණිවියදිවා මේරට මිනිස්සු බහොම ඉවසීමෙන් තමයි පහුදිි නමයිින්ද පාර්ට බැස්සේ අපි කිසිම ප්‍රචන්්ඩක්තඒවට නත්නෑ මිනිස්ස දෙයක් සිද්ධකරත්ය අපට මිසු ප්‍රන්්ඩගය කිසිම තරනක හැරුන්න්නේේ ඔය ගේටුවක් කැඩන එක දුරක් තල්ලු කරනය එක සහ පොලිසිර පොඩ්ක් යකෝ ගහන එක ප්‍රචන්්ඩත් යනේ. අපි ඉතාම ඉවසීමම මහජන බලය තැනක දරග නැවිල්ල තියෙනවා. මේට මිනිස්සු තෙන් ඇවිල්ල තියෙන මහිතන රජ පපක්ෂල ඉවිසීම පරික් නොර න්න හොඳදයි කියලා මේ ඉවසීමේතර සීම යිරත් තියවා. සයියට පරික්ෂා නොකර ඉන්න තාක්කල් රාජපක්ෂල ගැට හොදයි සීමයටට පරික්ෂා නොකර ඉන්න කියලම කෝටාබි රාජපක්ෂටයිඒ රාජපක්ෂ පැලැන්තිී නොක්කටම ෙනවාඒ ඉඩ පන්න ගත්තයි පස්සෙ අපි කතා නොකල ඉන්න එකතමයිවැඩ හොඳදී මේ වෙනකොට බෞෝජන සංවිිධාන සහ ඔබ දන්න සිවල් ක්‍රාකාරයෙන් බෞදධය සංවිධන ෘතිය සංගවිධාන ඔක්කොම තරණක ඇත්වයවා හතුන් සහරගලකරුවන් සමඟ ත්මි කවෙලා තිබෙනවා අපි දහතුන්වැනිදා ඔවු මේ අපි පිගන්න නෑ කියල මුලිම කිකවා පරක්ක කිරීම පිළිගන්න නැහැ කියලා ඒ වගේම ඒ කියපුදේ අනුව ඔහු ඒදාට ඒ අවශ්‍යතීරන ගත නැත්තනම් කරනා කල මෙත බහලැන්ි කියින් පනිවි ඩැපදී තියෙනවා ගත්ත නැත්තම් ඉදිරි ක්‍රාමාර්ග දැඩි්‍රියාමාර්ග වර්ජන ක්‍රියාමාර්ග සහර්තා ක්‍රියාමාර්ගවලට යන්න මුළු රටම සූදාන. මොකෝ මෙතනින් එහාට මේ ඇත්තනම මේ ලැජ්ජාවක් කියලා නාමයක් තියෙනවන්න තමයි යන යන්න ගේවටේ මිනිස්සු. බැහැලා යන්න කියලා ඔක්කොම එකතු වෙලා එක හඳින් කියද්දි යනන්නේ යන තැන්ට මිනිසු පස්සයෙන් පන්න පන්න ඇවිත්ති වෙල්ලා ගෝහෝම් කියල කියද්දි. තවදුරටත් මුු ලෝකෙම කියදදි මෙයයාගේ ජනාධිපතිමන්දිරයට මිනිස්ු ඇවිත්වයන කියලා තවදුරටත් තැට නෑ කියලා තිතෙන තරම් ලැජ්ජාවක් නැති මනුස්සෙක් ජනාධිපතිදිරේ තියා ඉන්නකොට පිට නි ලැජ නැදනිකක් ින්ද අනවදගේවල්ල ඒයේ ඒ ජනාධිපතියේ පුතන් පොතාගේ ෙට ගිය ඇමෙරිකා මිනිසු ල ක කියල ඒ ව න්න හරුටික්ත්ම ෙර හැගිලා යින්න වට පිටේ මිනිසුන්ට කියලා කෑ ගැහවා. කිසිස ආඩු ක්‍රමවස්ථානු ක්‍රමවේද ඒව සමඳ ප්‍රශ්නයක් මේති මතින් ලැද් නැතිකම. හරි අධ්‍යාපනයක් නැතිකම කියැ ගෝටාව රජක්ෂ මහතගේ අධ්‍යාපනයක් නතිකම මගේ ස්කල හර ගන්න ටි ට තුමින් අපි ප්‍රස්ථ කරන යයාගේ පිවිච් මේ තව ම න්න නගේ ලමයි ොහම හ ද පරජ කට පිටහල්රන්න කියලා. ඉතාම වැරදි පපුරවා අදර්ශදිලල් හදපු ලමයි. අද මේ රට මේ මහා ජාතියක් අඩනකොට කිසි සද්්‍යක් නතු අර මූදට වෙලා නැවක පැ්දිි පැද්දින්නවා. අපිට පාලග අපිම පත් කරනවා. අපි හෙම නාගේ අවශ්‍යද ඒක දිිය කිය නයක හමුද දර න්න මනුස මේ ටෙරිිටරියල් ෝට එකක් මේ අපේ දේශීමයනු ෙලිට අරයින්න විශාල හානියක් විශා අපට මසා කම්පනයක් තින පාලක මේ හැරන විදිියත්ක අප පරම් පරාවට හඳයි. ජනතාව මේ විඳන පීඩාවන් ඉක්මනින් දුරුවවා කියලා අපි ප්‍රාර්ථනා කරමු, ජනතාව මේ කරන අරගලයට ජයක් ලැබෙන්න්න ඔඋුන්ගේ පීඩාවන් දුරුවන්න මේ රටට හොඳක් වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒ ප්‍රාර්ථනය එක්ක අද වැඩ සටන්ට සහභාගබුණු ෂේන්ෙන් ප්‍රිය වික්‍රම ඒවගේ මංජුල සමරසේකර සර්ප පක්ෂිකාරගලකරුවන්ගේ සංවිධානයටි බහෙවිීමම තුතිවන් වවෙනවා. එසේනම් යලිද්දවසක මොනගසමු සුභදවසක්.